punci prasnyak naguna me kayagata sati sutra asurin mata apu prasne tamai swamini me pancha vagye bhikkhunte budupiyanan wahanse satara sati pattane deshana kale eka dhammatavayakda mokada me kayagata sati sutre deshana nokara ඔව් දැන් ඇත්ත වශයෙන්ම පංච වර්ගයේ භික්ඛූන් ධානලාභී. ඒගොල්ලන්ට කායගත සති සූත්‍රය නෙමෙයි දේශනා කරේ. ඒගොල්ලන්ට දේශනා කළේ මේ මහා සතර හටිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ මහා සතර හටිපට්ඨාන සූත්‍රය තමයි දේශනා කරේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා මේ මහා පංචවග්ගයේ භික්ඛුන්ට මේ කායගත අසත්‍ය සූත්‍රය වගේ එකක් දේශනා කරන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලෝ කොහොමත් අභිඥාලාභීන් ධානලාභීන් ඒගොල්ලන්ට තාම මේ නැති නිසා බුදුහාමුදුරුව මේ පංචවග්ගයේ භික්ඛුන්ට බොහොම මාන්සියෙන් අමාරුවෙන් දවස් 20ක් මේ සියලු දෙනේ ඔය කාය මහා සතර හටිපට්ඨාන සූත්‍රයේ තියෙන පියවර 21ම සත්‍ය බෝධිපාක්ෂික ධර්මෙම පූර්ණ කරගන්න ආකාරය විග්‍රහ කළා. මට තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනි. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලැබපු මේ අභිඥාලාභී ආර්ය ධ්‍යානද අනාර්ය ධ්‍යාන? ආර්ය ධ්‍යාන ලැබපු අයට පුළුවන් ද සංඥා වේද හිත නිරෝධ ඵල සම්මාපත්තිය ප්‍රතිපදින්? බෑ නෑ බෑ. ඒටි අරහතුන් වහන්සේ කෙනෙකුටවත් සුස්ක විදර්ශකණං සංඥා වේද හිත නිරෝධ සම්මාපත්තියට සමවදින්න බෑ. යම් කිසි කෙනෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුට සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියට සමවදිනවා නම් සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියේ සමවැදිලා ඉන්නවා නම් වසිතා පහක් ප්‍රගුණ කළ කෙනෙක් විය යුතුය. වසිතා පංච වසිතා ප්‍රගුණ කළ කෙනෙකුට පමණයි සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියෙන් කාලය ගත කරන්න පුළුවන්. නැන්නම් සාමාන්‍ය සුස්ක විසක අරහතුන් වහන්සේ කෙනෙකුට අරහත් ඵල සමාපත්තියෙන් ඉන්න පුළුවන්. අනිමිත්ත සමාපත්තියෙන්, අපනිමිත්ත සමාපත්තියෙන්, ශුන්‍ය සමාපත්තියෙන්, අරහත් ඵල සමාපත්තියෙන් ඉරාතුන් සුඛ විහරණය විඳින්න පුළුවන්. හතරවෙන් ධ්‍යානයටපත් වෙලා ඉන්න පුළුවන් ඒ අයට. නමුත් මේ සංඥා වේදිත නිරෝධ සම්මාපත්තිය කියන එක සියලු අරහතුන් වහන්සේලාට පොදු දෙයක් නෙමෙයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ පැහැදිලිව තියෙනවා මේ වසිතා පංච වසිතා ප්‍රගුණ කළා කියන්නේ. ඒ කියන්නේ මේකේ තියෙනවා සම්පජ්ජන වසිතා, උට්ටාන වසිතා, ඨාන ඒ වගේම පච්චවේකන වසිතා මෙම වසිතා පහක් තියෙනවා. මේ වසිතා පහ ප්‍රගුණ කරපු පුද්ගලයෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුට සමහර විට සෝතාපන්න සකදාගාමි අනාගාමි මාර්ගඵලයට පත්වීමත් සමග ඒකට සමගාමීවම වසිතා ප්‍රගුණ කළොත් ඒ වසිතා ප්‍රගුණ කළ අරහතුන් වහන්සේට පුළුවන් වෙනවා එක මොහොතක බොන මොහොතක මේ සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියට සමවදී. නැති කෙනෙකුට බෑ. එයාට පුළුවන් අරහත් ඵල සමාපත්තියට සමාදින්න, අනිමිත්ත සමාපත්තියට, අපනිත් සමාපත්තියට, සංඥා ශුන්‍යත සමාපත්තියට ඒවා ඒත් යම් විහාත්ම සුඛ වේලා සමාපත්තියට සමවැදීම. අවසරයි.